හරි අපි දැන් AWS වල පළවෙනි සර්විස් එක අපි කතා කරා දැන් ඔයාලා ඉන්ටර්විව්ස් වලට එහෙම ගියාම ඔයාලා යන කම්පැනි එක ඒ කියන්නේ AWS සර්විසස් මත ගොඩක් ඩිපෙන්ඩන්ට් වෙනවා නම් ඔයාලට මේ වගේ ප්‍රැක්ටිකල් සිනාරියෝ එකක් කොහොමද අපි AWS වලින් රීප්ලේස් කරන්න කියන එක වැදගත් වෙයි දැන් අපි බලමු දැන් අපි මුලින්ම ප්‍රයිවට් නෙට්වර්ක් එකේ AWS වලින් රීප්ලේස් කරගත්ත අපි VPS එකක් දාගෙන දැන් අපිට තියෙනවා වෙබ් සර්වර් එකයි අපේ ඇප්ලිකේෂන් සර්වර් එකයි රීප්ලේස් කරගන්න මම මේ ලෝඩ් බැලන්සර්ස් ගැන පස්සේ කියලා දෙන්න හරි මුලින්ම අපිට මෙතන තියෙනවා virtual machine එකකුයි අපේ disk එකයි හරි අපි ඒක අපි දැන් ඒක Amazon web services වලින් දානවා නම් අපිට වෙනවා EC2 එකකුයි මෙන්න මේ disk එකකට අපි EBS කියලා තව සර්විස් එකක් අපි attach කරගන්නවා EC2 කියන්නේ elastic computing cloud ඒ වගේම අපි ඒකට attach කරන disk එක අපි කියනවා EBS එහෙම නැත්නම් elastic block storage කියලා හරි අපි එහෙමනම් දැන් ඒක මෙතනට දාගෙන ඉමු EC2 ඉන්ස්ටන්ස් එක මම මෙතනින් ගන්නම් හරි මෙන්න මේ විදිහට තමයි අපි ඒ ටික රීප්ලේස් කරගන්නේ එතකොට අපේ ඇප් එක අපිට ඩිප්ලෝයි කරගන්න පුළුවන් වෙබ් සර්වර්ස් වල හරි අපේ ඇප් සර්වර්ස් වල ඊට පස්සේ අපිට මේ EC2 වල ඔටෝ ස්කේලින් ෆීචර් එක තියෙනවා අපිට ඒක ඉනේබල් කරගත්තොත් අපිට පුළුවන් අපේට අවශ්‍ය විදිහට ස්කේල් එක අඩු හෝ වැඩි කරගන්න හරි එහෙමනම් දැන් අපි යම් මේක ගැන ඉන්ඩිවිජුවල් විස්තරයකට හරි මම කෝ EC2 කියන්නේ අපේ නම ගත්තොත් ඉලාස්ටික් කම්පියුටින් ක්ලවුඩ් හරි මේක ඇවිල්ලා secure resizable compute capacity එකක් දෙනවා අපිට ක්ලවුඩ් එකේ ඒ කියන්නේ මේක ගොඩක් secure ඒ වගේම අපිට අවශ්‍ය පරිදි ස්කේල් අප් හෝ ඩවුන් කරන්න පුළුවන් ඒ කියන්නේ අපිට ඉන්ස්ටන්සස් ගොඩක් අවශ්‍ය නම් ලෝඩ් එක වැඩි නම් අපි ඒක ඒ කියන්නේ ඉන්ස්ටන්ස් ගන්න අපිට ඔටෝම වැඩි කර ගන්නත් පුළුවන් ඒකට අපි enable කර ගන්න ඕනේ EC2 horizontal scaling එක හරි ඒ වගේම මේකෙන් අපිට boot කර ගන්න පුළුවන් අලුත්ම server එකක් ඉතමත් ඒ කියන්නේ පොඩි වෙලාවකදී ඒ කියන්නේ ඇත්තට මිනිත්තු ගානකදී අපිට මේක අලුත් server instance එකක් හදා ගන්න පුළුවන් ඒ වගේම ස්කේල් අප් හෝ ඩවුන් කරන්නත් පුළුවන් මම කිව්වා වගේම හරි තවත් එකක් තමයි අපිට පුළුවන් අවශ්‍ය ඉන්ස්ටන්සස් ගන්න මිනිමම් ගන්නකෝයි මැක්සිමම් ගන්නකෝයි අපිට මේකට දීලා තියන්න පුළුවන් හරි එහෙමනම් අපි යන් අපේ EBS එකට මේක ඇවිල්ලා ස්ටෝරේජ් සර්විස් එකක් අපි මේකට කියනවා ඉලාස්ටික් බ්ලොක් ස්ටෝරේජ් කියලා මේක ඇත්තටම EC2 server instance වලට hard drive එකක් වෙනවා. හරි. මේක ඇවිල්ලා block storage එක. ඒක නමේම තියෙනවා. හරි. මේක ඇත්තනම types කීපයක් තියෙනවා. පළවෙනි type එක තමයි ඒක ඇවිල්ලා අපේ සාමාන්‍ය general purpose SSD එක. ඊළඟ එක තමයි අපි එකට කියනවා provision IOPS කියලා. එහෙමත් නැත්නම් මේක අපිට අවශ්‍ය වෙන්නේ IO intensive task වලදී. ඒක ඇවිල්ලා provision IOPS. හරි. මේක ඇවිල්ලා IO intensive වේවට use කරන්නේ සාමාන්‍යයෙන් ලොකු SQL ඒ වගේම NoSQL database එකක් මේකට ගන්න පුළුවන්. අනිත් එක තමයි අපි එකට කියනවා throughput optimize කියන එක. මේක ඇවිල්ලා අපේ big data වලටයි ඒ වගේම data warehousing වලටයි තමයි සාමාන්‍යයෙන් භාවිත වෙන්නේ. හරි ඊළඟට තියෙනවා අඩුම cost එක තියෙන එක ඒක තමයි magnetic අන්තිමට තියෙනවා magnetic මේක ඇවිල්ලා අඩුම ගානකට ගන්න පුළුවන් ඒ කියන්නේ frequent නැති data store කරන්න සාමාන්‍යයෙන් හොඳයි. හරි එහෙමනම් අද බැලුවේ EBS එකයි EC2 එකයි ගැන. හරි එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයේ හම්බ වෙමු.